අපි අද දවසේදී විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න සූදානම්. සමහර අයට එක එක විදිහේ වේදනාවන් තියෙනවානේ. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ බෙල්ල ආශ්‍රිතව ඇති වෙන වේදනාවන් ගැන. මේ ගැන කතා කරන්න අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා ජාතික රෝහලේ ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍යකකේ බෞද්ධ චිකිත්සක චාරක සංජීව මහත්මයා. අපි තමත් ආදරෙන් අයබෝන් කියන ඔබතුමන් පිළිගන්නවා. අයබෝන්. ඔබතුමාගෙන් දැනගන්නට කැමති මුලින්ම ඇත්තටම මේ බෙල්ල ආශ්‍රිතව සාමාන්‍යයෙන් වේදනාවක් ඇති වෙන්නට පුළුවන් හේතු මොන වගේ හේතු කාරණාද ඒකට බලපාන්නේ? කියන්නේ දැන් අපිට බෙල්ල ආශ්‍රිතව වේදනාවක් ගත්තම අපිට විවිධ හේතු බලපාන්න පුළුවන්. මොකද අපි දන්නවා අපේ හිස, ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්‍රිය කොටස හිස අපේ ශරීරයට සම්බන්ධ කරන්නේ ගෙල හරහා. එතකොට මේ ගෙල හරහා අපේ හිසට ගමන් කරන රුධිර සැපියුම, ඒ වගේම ස්නායු සැපියුම, ඒ වගේම අපේ ආහාර මාර්ග පද්ධතිය කොටසක් මේ ආදී විවිධාකාර වූ වැදගත් කොටස් මේ පිහිටලා තියෙනවා. ඉතින් එතකොට එතනදී ඒ යම් ඕනෑම කොටසකට යම් කිසි හානියක්, එහෙම නැත්නම් සංකූලතාවයක් වෙනස් වීමක් වුණොත් ඒ වෙනස් වීම නිසා අපිට විවිධාකාර වූ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒකේ එක තත්ත්වයක් තමයි වේදනාව. එහෙම නැත්නම් හිරි වැටෙන ගතිය. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් බෙල්ල දිගේ ගමන් කරන වේදනාවක් කියලා. එහෙම නැත්නම් අපිට හිස සෙලවීමේ අපහසුතාවයක්. මේ ආකාරයේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ විශේෂයෙන්ම මේ දෘෂ්ටියේ තියෙන වෙනස්කම්, ඒ කියන්නේ අපි කියන්නේ පෙනීම, අපේ ඇස් පෙනීමේ තියෙන වෙනසක් හින්දා මේ කියන ඕනෑම කාරණයක් හින්දා අපිට ගෙලාශ්‍රිතව වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ගෙලාශ්‍රිතව වේදනාවක් ගත්තම අපි දැන් මම අයිති වෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළ කොටසකට. එතකොට එතනදී වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම බෞද්ධ චිකිත්සකවරු මේ ආදී කණ්ඩායමක් විසින් තමයි මේ ගෙලෙහි වේදනාව කියන දේ පාලනය කරන්න යොමු වෙන්නේ. ගෙලෙහි වේදනාව පාලනය කරන්න යොමු වෙන්නේ ඒ වගේ විදිහට. දැන් සාමාන්‍යයෙන් ගොඩක් හිට තියෙන ප්‍රශ්නය තමයි නිදාගත්තට පස්සේ උදෑසන අපේ අවදි වෙනකොට අපේ බෙල්ල හොල්ලන්නවත් බෑ. ඇත්තටම අපි සමාජයෙන් සමහර රට කියන්නේ නිදි කොරයක් කියලා කියනවම කතා තියෙනවා. කොටේ අවුර දාන්න කියනවා. ඔව් කොටේ අවුර දාන්න කියනවා. ඇත්තටම ඇයි එහෙම දෙයක් වෙන්නේ? දැන් ඇත්තටම මේ අර බෙල්ල වටේ තියෙන ගොඩක් සියුම් මාංශපේශීන්. ඒ කියන්නේ අපේ හිසේ අපිට තියෙන ලুকু චලන පරාසයක්. ඒ වගේම අපි සාමාන්‍යයෙන් හිනා වෙනකොට අපේ මූණේ මාංශපේශීන් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. අපි අන්නනකොට මාංශපේශීන් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හිසේ තියෙන අධික චලන පරාසයේ හින්දාම මාංශපේශී ගොඩක දායකත්වයක් තියෙනවා. මේ ඕනෑම මාංශපේශියක් යම් කිසි සංකූලතාවයකට ඇතුළුනොත් අපි කියන්නේ සරලව තේරෙන කිව්වොත් එමේ මසල් එක ස්ටිප් වුණා කියමු. ඒ වගේ ස්ටිප්නස් එකක් ආවොත් අපිට බෙල්ල හැරවීමේ අපහසුතාවත් එක්ක වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය අපි කියනවා නේ නිදි උලුක් වෙනවා කියලා. ඒ වගේම අර කිව්වා වගේම කොට්ටේ අවුවට දාන්න කියලා. දැන් ඔය ඕකෙත් පොඩි විද්‍යාත්මක පසුබිමකුත් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔය 1950 න් පස්සේ වගේ කාලවල මාංශපේශියක් තද වුණා මේ මාංශපේශිය යම් කිසි රත් කිරීමකට ලක් කරනවා මේ සැහැල්ලු කරන්න. ඒකට අපි සාමාන්‍යයෙන් ඔය සමහරක් පුද්ගලයෝ දන්නේ නැති IR කියලා රතුපාට ලයිට් එකක් භාවිතා කරනවා. IR ට්‍රීට්මන්ට් කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඉතින් පරණ ට්‍රීට්මන්ට් එකක්. එතකොට එතනදී කරන්නේ මේ මාංශපේශිය යම්කිසි රත් කිරීමකට ලක් කරන ඉතේ. එතකොට මේ මාංශපේශිය රත් කරාම මේ මාංශපේශිය සැහැල්ලු වෙනවා. එතකොට දැන් ඔය කොට්ටේ අවුවට දැම්මම සාමාන්‍යයෙන් අපි දවසක් විතර කොට්ටයක් අවුවට දාලා තියලා ගත්තම අපිට තේරෙනවා සාමාන්‍යයෙන් වෙනත් ඇඳුම් වලට වඩා මේ කොට්ටේ රස්නේ. ඒක අර බෙල්ල සහ හිසාවටට තිබ්බම අර ඇත්තටම මාංශපේශිය රත් වෙන දේ තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි. ඉතින් ඒක හරියටම නිශ්චිත ප්‍රතිකාරයක් නෙමෙයි. නමුත් යම් කිසි ඉතින් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. එතකොට එතනදී ඒක ගොඩාක් කියලා 99%ක් විතරම ওই නිදි උලුක් කියන එක ඉතාමත්ම සරල තත්ත්වයක්. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන යාන්ත්‍රණය ශරීරයට දැනුනොත් අපේ ශරීරයේ යම් කිසි කොටසකට හානියක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් හානියක් සිද්ධ වෙන්න තියෙනවා කියලා සමබරතාවයේ ගැටලුවක් තියෙනවා කියලා අපේ ශරීරයේම මාංශපේශීන් තද කරනවා. අපි ඒකට කියනවා මේ වෛද්‍ය විද්‍යාවට ස්පැසම් එකක් ඇති කරනවා කියලා. ඒක ආරක්ෂිත ක්‍රමවේදයක්. අපි කියන්නේ ප්‍රොටෙක්ටිව් මෙකනිසම් එක. එතකොට මේ ආරක්ෂිත ක්‍රමවේදයක් විදිහට තමයි මේ මාංශපේශීන් අපේ ගෙලවපට තියෙන මාංශපේශීන් තද කරන්නේ. එතනදී දැන් උදේ නැගිට්ටම අපිට හරි අමාරුයි තමයි. හැබැයි අපි ගොඩක් මේ මාංශපේශීන් තදට දිග ඇදීමට ලක් කරන්න හොඳ නැහැ. අපි කියන්නේ ස්ට්‍රෙච් කරනවා කියලා. ස්ට්‍රෙච් කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒක ශරීරයෙන්ම ඇති කරපු ආරක්ෂිත ක්‍රමවේදයක්නේ. අපි එතනදී කරන්න ඕනේ බෙල්ල උණු වතුර ටීකින් දැන් ගෙදරකදී කරගන්න පුළුවන් දේවල් තමයි සාමාන්‍ය අපිට උණු වතුර ටීකින් තවන්න පුළුවන්. ඒ වගේම අපිට මොන හරි ඇන්ටි ඉන්ෆ්ලමේටරි ජෙල් එකක් ආලේප කරන්න පුළුවන් මාංශපේශීන් වල. ඒ වගේ දෙයකින් අපිට සාමී සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතනින් එහාටත් මේ වේදනාව තියෙනවා නම් අපි රජේ රෝහලකට වගේ යමු වෙලා ඒ සායනකින් අපිට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එතනදිත් කරන්නේ මේ මාංශපේශීන් ඇති වෙලා තියෙන සංකූලතාවය හඳුනගෙන ඒ සඳහා ප්‍රතිකාර කරලා මේ මාංශපේශීන් සැහැල්ලුවට ලක් කරලා නැවත මේ ගිලාශ්‍රිත මාංශපේශී පද්ධතිය මේ යථාතත්ත්වයට ගන්න. ඒකින් අපිට ඒක හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොඳුවැට පේලිය ආශ්‍රිත වෙන රෝග තත්ත්වයන් බෙල්ලේ තිබෙන වේදනාවන් වලට හේතු සාධකයක් වෙන්න පුළුවන් ඉඩ අවස්ථාව තියෙනවා.
අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ ගෙලාශ්‍රිතව තියෙනවා ග්‍රෛවිකාශේරුකා හතක් විතර. එතකොට දැන් මේ ග්‍රෛවිකාශේරුකාවක සාමාන්‍යයෙන් තුන්වෙනි එක හෝ ඊට උඩින් හානියක් සිද්ධ වුණොත් අපි මුළු ශරීරයම පන්නැතු යන්නත් පුළුවන්. එතකොට ඒ වගේම මේ කශේරුකා අතරින් තමයි අපේ දැන් අපි දන්නවා මේ කශේරුකා පද්ධතිය ඇතුළෙන් තමයි යන්නේ අපි සුසුම්නාව. සුසුම්නාව කියන්නේ අපේ මොළයේ සහ පරයන් තිස්නාවේ සියල්ල සම්බන්ධ කරන කෝඩ් එකක් වගේ තියෙන්නේ නේ ප්‍රධාන කොටස. එතකොට මේ මේ සුසුම්නාවෙන් ඉවතට ගමන් කරන මේ ස්නායු මේ ගමන් එළියට පැමිණෙන්නේ මේ කශේරුකා අතරින්. එතකොට මේ කශේරුකා පද්ධතිය යම් කිසි සංකූලතාවයක් આવත් අපි හිතමු මෙහෙම කශේරුකාවක් පොඩි වෙනස් වීමකට ලක් වෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් මේක කැරකෙනවා. ඒ වගේ තැනකදී මේ ඉදියට ගමන් කරන ස්නායුවක් තෙරපි වීමට ලක් වෙන පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. එතකොට ඒ ස්නායුවට අදාළව අපිට එක්කෝ උරහිසේ වෙන්න පුළුවන්, නැත්නම් ගෙලාශ්‍රිතව වෙන්න පුළුවන්, නැත්නම් හිසේ කැක්කුමක් විදියට වෙන්න පුළුවන්, නැත්නම් කකුල් ආශ්‍රිතව වෙන්න පුළුවන්. අපිට සංකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඔව් මම ඔකද සමාවෙන් කියන්නේ මම අහලා තිනවා අර මේ බෙල්ලේ අමාරුවක් තියෙනවා නම් ඒක මේ අත දිගේ ගමන් කරනවායි කියලා. ඒක සත්‍යතාවයක් තියෙනවද මොකක් හරි? ඔව් ඒක එක තත්ත්වයක්. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම අපේ අත දිගේ ගමන් කරන ප්‍රධාන ස්නායු තියෙනවා. අපි කියනවා මීඩියන් නර්ව් කියනවා, රේඩියල් නර්ව් කියනවා, අල්නර් නර්ව් විවිධ ස්නායු තියෙනවා. එතකොට මේ ඕනෑම ස්නායුවක් යම් කිසි තැනකින් තෙරපි වීමට ලක් වෙනවා. මොකද මේ ස්නායු හරහානේ අපේ ආවේග ගමන් කරන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සියලුම ආවේග මාංශපේශීන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ආවේග. ඒ වගේම අපිට දැනීම කියන මේ සියලු දේ ගමන් කරන්නේ ස්නායු හරහා. එතකොට මේ යම් කිසි ස්නායුවක් තෙරපි වීමට ලක් වුණොත් යම් කිසි තැනකින් අපි හිතමු කශේරුකා දෙකක් අතරින් එහෙම නැත්නම් තද වෙලා තියෙන මාංශපේශියක් නිසා තෙරපීමකට ලක් වුණොත් ඒ ස්නායුව තෙරපීම නිසා අපිට දැනෙනවා අත දිගේ යන මේ ගමන් කරන වේදනාවක්. එහෙම නැත්නම් ඇඟිලි හිරි වැටෙන පොන් දැන් සමහර කට්ටිය අත් දකින්නවා මේ ඇඟිලි හිරි වැටෙනවා. ඊට පස්සේ සමහරක් අය විශේෂයෙන් අත් දකින්නවා මේ අපේ මේ මුදු ඇඟිල්ල සහ කුඩ ඇඟිල්ල හිරි වෙනවා. සමහර අයගේ මේ ඇඟිලි තුන හිරි වෙනවා. මේ ආකාරي හිරි වැටීම් මගින් අපිට හඳුනා ගන්න පුළුවන් ඇතන මොන ස්නායුවද තෙරපිලා තියෙන්නේ කියලා. ඔව් දනංචි මේ දැන් සමහර අය කියන කතාවක් තමයි මේ මේ තියෙන මෙල්ල වේදනාව මට දරා ගන්න අමාරුයි කොහොම හරි. හැබැයි දැන් මේක පාලනය කරගන්නේ කොහොමද? අපි මෙතනට යන්න කලින් බේරෙන්නේ කොහොමද? දැන් සමහර රෝග මේ කෑම පාලනයෙන් හොඳ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙතන කෑම පාලනයක්ද එහෙම නැත්නම් අපේ පුරුදු අපේ ඉන්න විදියද මොන වගේ දෙයක්ද බලපාන්නේ? දැන් අපි දැන් වර්තමානයේ පුරුදු වෙලා තියෙනවා මොකක් හරි රෝගී තත්යක් ආව ගමන් ආහාර රටාව අල්ලගන්න. ඒක ඒකේ බලපෑමක් තියෙන නැත්ද නැහැ. හැබැයි ඒ වගේම ඊට පරිබාහිර කරුණු කාරණා තියෙනවා. දැන් වේදනාව කියන දේ ගත්තොත් අපි තේරුම් ගන්න ඕනේ වේදනාව කියන්නේ මොකක්ද කියන එක. මොන වගේ දෙයක්ද? වේදනාව කියන දේ අන්තර්ජාතිකව අර්ථ ගන්නවන්නේ අපිට තියෙන බෑඩ් එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ අපිට තියෙන නරක අත්දැකීමක්. එතකොට වේදනාව කියන දේ ඇත්තටම හොඳ දෙයක්. මොකද වේදනාවෙන් අපිට කියාපාන්නේ අපේ ශරීරයේ තියෙන සංකූලතා. අපිට ඒක වේදනාව කරදරයක් වුණාට අපි මේ ශරීරයේ සිදුවෙන සංකූලතා වෙනස් වීම නරක දේවල් සියල්ල අපි හඳුනාගන්නේ වේදනාවෙන්. දැන් අපි වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා අපි කියන්නේ අපිට ඔළුව රිදෙනවා, කොන්ද රිදෙනවා. එතකොට වෛද්‍යවරයා පවා නැත්නම් බෞද්ධ චිකිත්සකවරේ තේරුම් ගන්නේ මේ රෝගී තත්ත්වය කුමක්ද, රෝගී තත්ත්වයේ තියෙන ප්‍රමාණය කොච්චරක්ද, ඒ වගේම ප්‍රතිකාරත් සමග මේ රෝගී තත්ත්වය අඩු වෙනවද කියන දේ තේරුම් ගන්න එක පරාමීතියක් තමයි වේදනාව කියන්නේ. එතකොට ඒ වේදනාව නැති කරගන්න විවිධාකාර ක්‍රමවේදයන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා දැන් අපිට අපේ වේදනාව ගමන් කරන්නේ ස්නායු හරහානේ. එතකොට අපිට වේදනා නාශක කියන දේ අපි අහලා තියෙනවනේ. දැන් වෛද්‍යවරු නිර්දේශ කරනවා වේදනා නාශක. එතකොට මේ වේදනා නාශක වලින් කරන්නේ වේදනාව අපිට දැනෙන විදිහ නැති කරන එක. ඒ වගේම අපිට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවා. දැන් අපිට වේදනාව ඇති වෙන යම් කිසි හේතුවක් තියෙනෝනේ. අපි හිතමු මාංශපේශියක දුර්වලතාවයක්. සරලම උදාහරණයක් ගත්තොත් ඒ මාංශපේශියක දුර්වලතාවයේ හින්දා වෙච්ච වෙනස්කමක් හින්දා නම් වේදනාව ඇති වෙලා තියෙන්නේ. අපි ඒක නිවැරදිව හඳුනා ගත්තොත් අපිට කරන්න තියෙන්නේ මේ මාංශපේශිය ශක්තිමත් කරන දේ විතරයිනේ. එතකොට සමහර විට අර අත්දැකීම නැත්තම් වේදනාව ඊටාමත්ම කටුක දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට උත්තරේ තියෙන්නේ හරිම සරල දෙයක්. මම ඕගොල්ලන්ට සරල උදාහරණයක් කියන්නම්. දැන් අපි ක්‍රීඩා පිටියේදී ගත්තම අපිට ගොඩාක් කියලාට දකින්න හම් වෙනවා ඒ ක්‍රීඩානතුර ද්විතීක තෘතීක මට්ටමට වර්ධනය කරගෙන තමයි රෝගී බුද්ධිය පැමිණෙන්නේ රෝහලට. නමුත් සිද්ධ වෙන්න ඕන දේ ඒක නෙමෙයි. තමුන්ගේ ශරීරයේ යම්කි සංකූලතාවයක් දැන්නා නම් ඉක්මනට ඒ සඳහා සුසුකන් සහිත පුද්ගලෙක් ගාවට තමයි යොමු වෙන්න ඕන. එතකොට ඒක ප්‍රාථමික මට්ටමේදී මේක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක තව මසාජ් කරන්න ගිහිල්ලා හරි මොනවා හරි උණු වතුරින් තල එක එක විශ්වාසයන් තියෙනවනේ. අපේ පැත්තේ මේ කට්ටිය මෙන්න මෙහෙමයි කරේ කියලා කරනවනේ. එහෙම නැතුව
මේක සුසුකන් සහිත බුද්ධිලිකාවට යොමු වෙලා මේක ප්‍රාථමික මට්ටමින් හඳුනා ගත්තොත් සමහරට උත්තරේ තියෙන්නේ හරිම සරල දෙයක් කරන් දින ප්‍රතිකාරය හරිම සරලයි වේදනාව කොච්චර කටුුණත් ඉතින් මේ වේදනාව ඒ ක්‍රම වේදිය ඔස්සේ නැති කරගන්න අපිට පුළුවන් දැන් ඇත්තටම දැන් නිපුණිකා අපි වර්තමාන තරුණයන් අපි පාසල් යන ශිෂ්‍යයන් අපි ගත්තොත් එහෙම ගොඩක් දෙනෙක් ජංගම දුරකතනත් එක්ක ඉන්නේ පරිගණකත් එක්ක අය ජීවත් වෙන්නේ එතකොට එයාලගේ ජීවිතේ වැඩි කාලයක් වෙන් කරනවා කම්පියුටර් කී ඉස්සරහට දැන් මේ කියන දැන් සමහර ලාන වලට මේක මේක වැරදි දෙයක්ද එහෙමත් නැත්නම් ජංගම දුරකතනත් එක්ක වැඩි වෙලාවක් ඉන්න එක වැරදි දෙයක්ද මේ හරහා පසු කාලීනව වෙන්න පුළුවන් දේවල් මොන වගේ දැන් ඒකේ ප්‍රධානම ඒ කියන්නේ ඩිරෙක්ට් බලපෑමක් තියෙනවා ඍජු බලපෑමක් තියෙනවා දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එimhe රෝගී තත්යක් තියෙනවා ගෙලාර්ශිතව ටෙක්ස්ට් නෙක් කියලා කියන්නේ ඒකට ඒ කියන්නේ අපි ටෙක්ස්ට් කරන්නේ එතකොට මේ ජංගම දුරකතනේ අපි දැන් ටෙක්ස්ට් කරනකොට ජංගම දුරකතනේ භාවිත කරනකොට අපි හිස නමන්න සිද්ධ වෙනවානේ අපි මේ ඔළුව නමාගෙන බලලා කරන්නේ එතකොට මේ හිස දීර්ඝ වේලාවක් හිස නමාගෙන සිටීම නිසාම ගෙලේ ඇති වෙන සංකූලතාවයන් වලට අපි හඳුන්වනවා ටෙක්ස්ට් නෙක් කියලා. ඉතින් ඒ වචනින්ම රෝගී තත්ත්වයක් තියෙනවා කියන්නේම අපිට තේරෙනවා මේක කොච්චර බලපෑමක් තියෙනවද කියලා. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එimhe අපේ ගෙල මෙන්න මේ ගාන මේ ප්‍රමාණයකට වගේ නැමුවොත් එතන සාමාන්‍ය අංශක 60ක් වගේ නැමෙනවා. එතකොට අංශක 60ක් මේ හිස නමනවා කියන්නේ එතනදී සාමාන්‍ය මේ අපේ ග්‍රයිවි කශේරුකා මත වැටෙන පීඩනයේ රාත්තල් 60ක් විතර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 27ක්. දැන් අපි කෙනෙක් දැන් අපි අපිට සාමාන්‍යයෙන් කිලෝ 28 කියන එක නුපුරුදු වෙනම් අපි සාමාන්‍යයෙන් කිලෝ 10යි හාල් පැකට් එකක් ගමුකෝ. කිලෝ 10 දැන් ඕනම කෙනෙක් තේරෙන දෙයක් නේ. එතකොට දැන් කිලෝ 10යි හාල් පැකට් එකක් කෙනෙකුට කිව්වොත් මෙහෙම ඔළුවෙන් උස්සගෙන ඉන්න කියලා මං හිතන්නේ කිසිම කෙනෙක් ඒකට එකඟ වෙයි කියලා පුළුවන් කියලා. හැබැයි අපි ඒ වගේ හාල් පැකට් 3ක විතර ප්‍රමාණයක් ඔසවගෙන ඉන්නවා හා සමානයි අපි අර ජංගම දුරකතනෙන් අච්චර ඔළුව නමලා භාවිත කරද්දී. ඕකම ක්‍රියාත්මක වෙනවා අපේ ලැප්ටොප් පරිගණක වලටත්. ඉතින් එච්චර අපි බරක් යොදනවා කියන්නේ අපිට තේරෙනවා ගෙලාවට තියෙන ඉතාමත්ම සරල කොටස්. ඒ කියන්නේ ඉතාමත්ම සියුම් කොටස්. එතකොට මේ වගේ සියුම් කොටස් වල අපි කිලෝ 27ක පීඩනයක් යොදනකොට අපිට හිතා ගන්න පුළුවන් නේද කොච්චරක් අපි මේ අපේ තියෙන ශරීරයේ තියෙන කොටස් වලට අනවශ්‍ය වූ පීඩනයක් අපි යොදනවාද කියන දේ. ඉතින් මේ වගේ දේවල් වලදී අපේ ගොඩක් මේ කශේරුක අතර තියෙනවා ඩිස්ක් කියලා જાතියක්. ඒව හැදිලා තින්නේ හරියටම කාටිලේජ්. ඒ කියන්නේ ඉතාමත්ම තදත් නැහැ, ඉතාමත්ම මොළකුත් නැහැ. මැද මට්ටමේ වර්ගයක්. එතකොට ඒක තියෙන්නේ මේ කම්පණය අවශෝෂණය කරන්න. හැබැයි ඒ කම්පනයක් දැනෙනකොට මේ කම්පණය ඇවිල්ලා නැවත යන්න ඕනේ. අපි ගෙල නිරන්තරයෙන් නමාගෙන ඉන්නවා කියන්නේ මේ අපි මේ සිදුවන පීඩනය දීර්ඝ වේලාවක් යොදාගෙන ඉන්නවා කියන එක. එතකොට අර ඒ කියන්නේ ඒ ඩිස්ක් කියන ඒවා තැලීමට ලක් වෙනවා. එහෙම නැත්නම් යම් කිසි පැත්තකට තල්ලු වෙලා යන්න පුළුවන්. එතකොට මේ තල්ලු වෙලා යන පැත්තේ සුසුම්නාව තිබ්බොත් සුසුම්නාව තෙරපීමකට ලක් වෙනවා. එතකොට මේවල සංකූලතා සමහරක් වෙලාවට අපිට දකින් අත්විඳින්න හම්බෙන්නේ අවුරුදු 10කින් 15කින් වෙන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට අපි ටිකක් ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ ජංගම දුරකථනය කියන්නේ දැඩි බියක් වගේ අපිට අවශ්‍ය නමුත් භාවිතා කරන්න ඕන ඉතාමත්ම කල්පනාකාරී විශේෂයෙන්ම දැන් මේ අපි පොඩි ළමයි ගත්තම ඉස්කෝලේ යන පාසල් ළමයි ගත්තම ඒගොල්ලන්ගේ ගෙලාශ්‍රිතව ගොඩක් සංකූලතා ඇතින මේ ජංගම දුරකථන භාවිතය නිසා. ඉතින් ඒකට විකල්ප ක්‍රමවේදයන් තියෙනවා. දැන් ජංගම දුරකථනය අපි මේ වගේ භාවිතා කරන්න නැතුව අපිට විශේෂයෙන්ම පුළුවන් ඇඳේ පැත්තට හාන්සි වෙලා ජංගම දුරකථනය මෙන්න මෙහෙම තියාගන්න. එතකොට අපිට ගෙල ඉතාමත්ම සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන්. ඉතින් කොහොම කරා ජංගම දුරකථන භාවිතය අඩු කරන එක තමයි වඩා හොඳ. එහෙම අපිට භාවිත කරන්න අවශ්‍යම නම් වෘත්තිකයෝ වගේ කෙනෙකුට අවශ්‍ය නම් අපි ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් භාවිත කරන්න ඕනේ. ඔව්. අපි හිතන්නේවත් නැති විදිහේ තැන්වල තමයි ප්‍රශ්න තියෙන්නේ. අපි හැමතිස්සෙම ෆෝන් එකත් එක්ක ඉන්නේ. හැබැයි ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ෆෝන් එක හැමතිස්සෙම බැනුම් අහනවාද කියලා හිතනවා. දැන් අපි පොතක් බලවත් ඉතින් ওই දේ වෙන්න පුළුවන්. මොකද අපි පොතටත් ඒ විදිහම තමයි අපි මෙල්ල යොමු කරන්නේ. දැන් චානක මහත්මයා දැන් ක්‍රීඩාව ගත්තාම පස්සේ ක්‍රීඩාවේදී මේ වගේ අනතුරු වෙන්න තියෙන ඉඩ කඩවල් ගොඩක් වැඩි. රග්බි ගත්තත්, ක්‍රිකට් ගත්තත් හැම ක්‍රීඩාවකදී මෙහෙම වෙන්න පුළුවන්. කොහොමද අපි ඒ වගේ තැන්වලදී පරිස්සම් වෙන්නේ? විශේෂයෙන්ම දැන් ක්‍රීඩාව බෙදෙනවා කන්ටැක්ට් ස්පෝර්ට්ස් හා නන් කන්ටැක්ට් ස්පෝර්ට්ස් කියලා. විශේෂයෙන්ම කන්ටැක්ට් ස්පෝර්ට්ස් වල තමයි ගොඩක් වෙලාවට මේ වගේ අනතුරු සිදු වෙන්නේ. විශේෂයෙන්ම රග්බි ක්‍රීඩාව ගත්තොත් එහෙම රග්බි ක්‍රීඩාවේදී ගෙල ආශිතව සිදුවෙන්නේ හානි තියෙන අවස්ථා වැඩි. එතකොට දැන් අන්තර්ජාතික ඒ රග්බි සම්මේලනයන් මගින් ඒගොල්ලෝ නීති පමුණුවලා තියෙනවා ගෙල ආශිතව පහර දීම් සිදු කරන්න බෑ කියලා. අපි කියනවා හයි ටැකල් නැත්නම් නෙක් ටැකල් ටැකල්ස් දෙන්න බෑ කියලා. එතකොට තව ක්‍රීඩකයෙක්ගේ ගෙලා ප්‍රදේශයට පහරක් එල්ල කරන්න බෑ.
එතකොට මොකද එහෙම පනවල තියෙන්නම ඒ ඒක හින්දම ගොඩක් අනතුරු වෙන්න පුළුවන්. එතකොට දැන් හැබැයි මේක රග්බි ක්‍රීඩා පිටියේදී අත්වැරදීමකින් වෙන්න පුළුවන්. එතකොට දැන් රග්බි ක්‍රීඩා පිටියේකදී ක්‍රීඩකෙක් ඇදවෙන්නම අපි මුලින්ම ක්‍රීඩකයා කරා යමු වුණාම අපි පළවෙනියෙන්ම අවධානය යොමු කරන කොටස තමයි හිස කියන්නේ. එතකොට අපි ඉස්සරලාම් බලනවා මෙයා වැටිලා ඉන්නේ හිසට සිදුවෙච්ච අනතුරක් ඉඳලා කියලා. මොකද අපිට හිස තමයි වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනේ. ඊට පස්සේ යාගේ හුස්ම ගැනීමේ රටාව ඒ වගේම බෙල්ල. එතකොට අපි බලනවා යාගේ බෙල්ලේ වේදනාවක් තියෙනවද විශේෂයෙන්ම මේ ගෙල ගෙල පිටුපස පිටුපස ප්‍රදේශයේ වේදනාවක් තියෙනවද අපි කියලා බලනවා. ඒ වගේම යාට හිස හැරවීමේ අපහසුතාවයක් තියෙනවද කියලා බලනවා. ඒ වගේම යාට తాවකාලිකව මතකේ නැතිලා ගිහලා තියෙනවද ඔළුව කැක්කුම් තියෙනවද සමබරතාවයේ ගැටලු තියෙනවද පෙනීමේ ගැටලු තියෙනවද කියන මේ සියලුම දේවල් බලනවා මේ ගෙල කෙරෙහි අවධානය යොමු කරන ගම ඒ කියන කිසියම් වූ ලක්ෂණයක් තියෙනවා අපි ක්‍රීඩකයව එළියට ගන්න ඕනේ නැවත නැවත ක්‍රීඩාව යොදවන්න හොඳ නැහැ ඉතින් බලන් ඉන්න අයටත් මට කියන්න තියෙන්නේ ඒ වගේ ක්‍රීඩාවකදී තරඟේ අපි දිනන්න ඕනේ හැබැයි පළවෙනියෙන් අපි ක්‍රීඩකයව දිනාගෙන ජීවිතය රැකගෙන ඉතින් ඒ වගේ විශේෂම ගලාශිර මේ සංකූලතාවයක් තිබ්බොත් අපි ගොඩක් වෙලාවට ඒ ක්‍රීඩකයව එළියට ගන්නවා මොකද ක්‍රීඩාවේදී ඒ තරම්ම අනතුරු සිදුවෙන හින්දා කියලාද ඔව් දැන් ඇත්තටම අපි වගේ ක්‍රීඩාවන් පිළිබඳව ක්‍රීඩා කිරීමේදී ඒ ලබා දෙන පුහුණුවීම් පිළිබඳව අපි නිරන්තර අධ්‍යයනය කරනවා ගොඩක් කට්ටිය ඒ දේවල් වලට වැඩිපුරම අවධානය යොමු කරනවා නමුත් මේ වගේ දේවල් වලට විශේෂයෙන්ම ක්‍රීඩකේ ක්‍රීඩාවට විතරක් නෙමෙයි තමන් ක්‍රීඩාවේදී ওই වගේ අවස්ථාවකට පත් වුණාට පස්සේ දැන් ඔබතුමා කලින් කිව්වා පූර්ව හඳුනා ගැනීම හෝ ප්‍රාථමික මට්ටමේ තමයි අපි ඉස්සෙල්ලම යම් කිසි විදිහකින් ගලාශ්‍රිතව හෝ යම් ගැටලුවක් ඇති වුණොත් ප්‍රතිකාර කළ යුතුයි. ඒක දෙවන තෙවන මට්ටමට ගියොත් ඒක ගැටලු වෙන්න පුළුවන් කියලා. ඒතර මේ වගේ දේවල් දැනුවත් කිරීමේ ක්‍රමවේදයන් සිදු වෙනවද? සාමාන්‍ය විශේෂයෙන්ම ක්‍රීඩාවකදී දැන් ක්‍රීඩකෙ පුහුණු කරලා පිටියට යවනවා. නමුත් ක්‍රීඩකයාට ඇති වෙන සමහර වේදනාවන් ඔවුන් හිතන්නේ ඔවුන් නොසලකා හරිනවා. ඉතින් මේ වගේ දේවල් දැනුවත් කිරීම හඳුනා ගැනීම මේ වගේ දෙයක තියෙන වටිනාකම මොන වගේද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපිට අන්තර්ජාතික මට්ටමේ දියුණුවක් අපේ තියෙනවා කියලා කියන්න හිතන්න අමාරුයි. එහෙම කිව්වොත් ඒක අතිශෝක්තියක් වෙනවා. නමුත් අපි පෞගිය අවුරුදු 10 පොඩ්ඩක් විමසලා බැලුවොත් මේ අවුරුදු 10 ඇතුළතදී ක්‍රීඩාව කියන දේ ගොඩක් දියුණු වෙලා තියෙනවා. ක්‍රීඩාවට ගොඩක් තාක්ෂණයේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ඒ සඳහා එක්ස්පර්ට්ස්ලා ක්‍රීඩාව වටේ ඉන්නවා. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපිට මෙච්චර දැන් අපි අහලා තියෙනවා විශේෂඥ වෛද්‍යුරු අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍යුරු ඉන්නවා, ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යුරු ඉන්නවා, ශල්‍ය විශේෂඥ වෛද්‍යුරු ඉන්නවා. නමුත් මෙච්චර කාලයකට අපිට හිටියේ නැහැ ක්‍රීඩාව පිළිබඳ විශේෂඥ වෛද්‍යුරු. දැන් අවුරුද්දක විතර ඉඳලා අපිට ක්‍රීඩා පිළිබඳ විශේෂඥ වෛද්‍යුරු දැන් ඉන්නවා. එතකොට අපිට මේක තේරෙනවා මේක දැන් දියුණු වේගනේ යන්නේ. එතකොට දැන් අපි සෑම වෙලාවකම අපි බලනවා ක්‍රීඩකයව දැනුවත් කරන්න. දැන් අපි ප්‍රතිකාරයක් කරනකොට ක්‍රීඩකයා ආවා ඉඳගත්තා අපි ප්‍රතිකාරය කරා පිටත් කරා නෙමෙයි. අපි එයාලට පැහැදිලි කරන්න ඕනේ එයාලට වෙලා තියෙන දේ මොකද්ද කියන දේ. එතකොට අපිට කණ්ඩායමටම සාමූහික අධ්‍යාපනයක් ලැබෙනවා. එතකොට ඒ කියන්නේ කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයොත් හඳුනා ගන්නවා මෙන්න මේ වගේ දේවල් තියෙනවා, මේ වගේ දෙයක් වුණොත් අපි කල්පනාකාරී වෙන්න ඕනේ, අපිට මේ බැලන්ස් එක නැතුව ගියොත් පහරක් විදිහට බැලන්ස් එක නැතුව ගියොත් අපි මේක දැනුවත් කරන්න ඕනේ. දැන් අපි ඕක සාමාන්‍යයෙන් අපි කණ්ඩායමකට ගිහිල්ලා කණ්ඩායම බාර අරගෙන ඉන්නකොට මුලින්ම ක්‍රීඩකයෝ අපි විශ්වාස කරන්නේ නැහෙනේ. එයාලා අපිට ඉන්ජරියක් කියන්න බයයි. හේතුව ඒගොල්ලන්ව අපි ක්‍රීඩාවෙන් එළිය තියයි කියලා. ඒ කියන්නේ මැච් එක ගහන්න එපා කියයි කියලා. එතකොට මේ පොඩි සංක්‍රාන්ති කාලයක් තියෙනවා මේ අපිව තේරුම් ගන්නකම් එයාලා අපිට දේවල් හංගන. හැබැයි ඊට පස්සේ ඒගොල්ලොන්ට අපිව පුරුදු නැයින් පස්සේ ඒගොල්ලෝ බොහොම අපිත් එක්ක සමීප වෙනවා. ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරනවා. හිමින් හරි ඇවිල්ලා කියනවා. කෝස්ලඩ බය වුණොත් අපිට ඇවිල්ලා කියනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේක ගන්න සම්බර කරන්. ඉතින් අපි ගත්තොත් එහෙම දැනුම දැන් පැමිණීමින් පවතිනවා. හැබැයි අපේ රටවල් වලට වඩා අපි ගත්තොත් එංගලන්තය, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත ඒ වගේ රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ ප්ලේයර්ස්ලට ලැබෙන දැනුම ওই සම්බන්ධව ගොඩක් වැඩි. එතකොට ඒගොල්ලෝ මේ සම්බන්ධව ලොකු අවබෝධයකින් ඉන්නවා. නමුත් අපිට සතුටු වෙන්න පුළුවන් ලංකාවෙත් දැන් ගොඩක් අපේ දැනුම යනවා. පාසල් ගත්තොත් කොළඹ රාජකීය විද්‍යාලය ගත්තත් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය, ඊට පස්සේ ත්‍රිත්ව විද්‍යාලය මේවා සාමාන්‍ය ප්‍රසිද්ධ පාසල්නේ. ඒවල බෞද්ධ චිකිත්සකවරු ඉන්නවා කණ්ඩායමටම. ඒ වගේම කණ්ඩායමටම ක්‍රීඩා සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ලොකු ටීම් එකක් ඉන්නවා. ඉතින් ඒ ටීම් එක ඒ ක්‍රීඩකයෝ ගැන ගොඩක් බලා ගන්නවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක දැන් මෙතනින් එහාටත් මේක ව්‍යාප්ත වෙලා යයි.
ඉතින් අනිත් කණ්ඩායමුත් එතකොට මේ සේවාව මම ලබා ගනි. එතකොට මේ දැනුම මං හිතනවා ගොඩක් පැතිරිලයි සහ ක්‍රීඩකගේ ආරක්ෂාව වේ කියලා. ඔව්. දැන් චානක මහත්මයා ගොඩක් අයට හිතෙන්න පුළුවන් මට බෙල්ල වේදනාවක් තියෙනවා, බෙල්ල සහ උරහිස ආශ්‍රිත වේදනාවක් තියෙනවා. හැබැයි දැන් මේකට බෞද්ධ චිකිත්සාවෙන් අපිට ගන්න පුළුවන් මොන වගේ ප්‍රතිකාරද? ඒ දේ ගැනත් අපි කතා කරන්න ඕනේ. දැන් අපි දැන්ට අවුරුදු 20කට විතර කලින් ගත්තොත් බෞද්ධ චිකිත්සාවේදී ගොඩක් වෙලාවට කරේ වේදනාව සමනය කිරීම. අපි මං අර කලින් කෝගේ IR හරි නැත්නම් ඔය දීර්ඝ කාලීනව ධනි සමාරු දින පේෂන්ලා දන්න රෝහල්ට ගියාම කරන්ට් අල්ලනවා කියලා කරනවා, එක එක දේවල් කරනවා. නමුත් දැන් වර්තමානයේ ගොඩක් වෙලාවට බෞද්ධ චිකිත්සාවේදී කරන්නේ ඒ වේදනාව ඇති වෙන්න හේතුකාරක දේ හඳුනාගෙන ඒක නිවැරදි කරන එක තමයි කරන්නේ. එතනදී අපි භාවිතා කරනවා ප්‍රතිකාරමය ව්‍යායාම, අපි කියනවා තෙරපියුටික් එක්සර්සයිස් කියලා. එතකොට මේ නිවැරදි කිරීමට කරන්න අවශ්‍ය වූ ව්‍යායාම සිද්ධ කරනවා. ඒ වගේම අපි මැනුවල් තෙරපි, එහෙම නැත්නම් භෞතික වෙනස් කිරීම කරනවා. අපි උදාහරණයක් විදිහට සන්ධියක් නිසි පරිදි සකස් කරන දේවල් කරනවා. ඒ වගේම අපිට ඉලෙක්ට්‍රොතෙරපි කියලා තියෙනවා. අපි දන්න දැන් අලුතෙන්ම තියෙන ලේසර් ට්‍රීට්මන්ට් වගේ ඉතාමත්ම නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන්. මේ කියන ක්‍රමවේදයන් තුන ඔස්සේ තෙරපියුටික් එක්සර්සයිස්, ඒ වගේම විදුලි ප්‍රතිකාර, ඒ වගේම මැනුවල් තෙරපි, භෞතිකමය ප්‍රතිකාර ක්‍රමවේද, මේ කියන ක්‍රමවේදයන් තුන ඔස්සේ තමයි භෞතික චිකිත්සාවේදී ප්‍රතිකාර සිද්ධ කරන්නේ ඕනෑම ලෙඩකට. ඉතින් ඔබට වේදනාවක් තියෙනවා නම් ඒ වලට හොඳම උත්තර ටික අද දවසේදී ලැබුණ කියලා අපි හිතනවා. අපිට මේ මාත්‍රකාව විතරක් නෙමෙයි තවත් බෞද්ධ චිකිත්සාව ආධාරයෙන් රෝග සුව කරගන්න පුළුවන් කොහොමද කියලා ඉදිරි වැඩසටහනවලදී අපි කතා කරන්න සූදානම්. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ජාතික රෝහලේ ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍යකකි බෞද්ධ චිකිත්සක චානක සංජීව මාත්‍මයා. අපි ඔබතුමාට මෙහෙවින් සූදානම් කරන ගමන් ආයුබෝවන් කියලා සමු දෙනවා. ආයුබෝවන්.